Wide Angle Productions is the creative force behind Channel C. Hi, මම ලෝචනා ඉමාෂි. දැන් මම එකතු වෙලා ඉන්නේ Call a Friend segment එකත් එක්ක. මං සූදානම්ින් ඉන්නේ අද මගේ ෆෝන් එකේ මොනවද තියෙන්නේ කියලා ඔයගලන්ට පෙන්වන්න. දැන් ඔයගලන්ට පුළුවන් මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න. එහෙනම් ඔයා ලෑස්තිනේ ඔයාගේ ෆෝන් එක අපිට පෙන්වන්න. ඉස්සෙල්ලම කියන්නකෝ ඔයා යූස් කරන ෆෝන් එක මොකක්ද කියලා. Apple ෆෝන්. ෆෝන් එකේ wallpaper එකට දාලා තියෙන ෆොටෝ එක මොකක්ද? මේ තියෙන්නේ මමයි බබ්බයි ඉන්න ෆොටෝ එකක්. ෆෝන් ගැලරි එකේ ෆොටෝස් කීයක් විතර තියෙනවද? ගැලරි එකේ ෆොටෝස් තියෙනවා 1557ක්. ගැලරි එකේ තියෙන ආසම ෆොටෝ එක මොකද්ද? ආසම ෆොටෝ එක. මං ඒක තමයි මේ wallpaper එකට දාලා තියෙන්නේ. එකට ආසයි. ඔයා ගත්ත කැතම සෙල්ෆි එක මොකද්ද? කැතම සෙල්ෆි එකක් තියාගන්න නැහැනේ අපි ෆෝන් එකේ ඩිලීට් කරලා දානවා නේ ඉතින් නෑ. ඔයා අන්තිමට ගත්ත ෆොටෝ එක මොකද්ද? අන්තිමට මේ දැන් ඇවිල්ලා ගත්ත ෆොටෝ එක. ඔයා ගත්ත සෙක්සිම ෆොටෝ එක මොකද්ද? සෙක්සි ෆොටෝස් මං ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම සෙක්සි නැති නිසා මම එහෙම ෆොටෝස් ගන්නේ නැහැ. වදින්නෙත් නැහැ වැරදිලාවත්. අපිට කියන්නකෝ ඔයාට වැඩිපුරම කෝල් කරන කෙනා කවුද කියලා. වැඩිපුරම කෝල් කරන්නේ මගේ තාත්තා. ඔයාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධම කෙනා කවුද? මට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා වත්සලා අක්කා. මම මේ දැන් එනකොට පාර ඇහුවා. වැඩිපුරම යූස් කරන ඇප් එක මොකද්ද? Facebook. ඔයා ෆෝන් එකෙන් වැඩිපුරම කතා කර කර ඉන්න කැමති කාත් එක්කද? යාළුවොත් එක්ක. වැඩිපුරම ප්ලේ කරන ගේම් එක මොකද්ද? Candy Crush. අන්තිමට Google search කරේ මොනවද? Baby song. බබාට හැම වෙලේම කවන්න මම එයාට සින්දු දාලා දෙනවා. ඉතින් වැඩිපුරම ඕක තමයි search කරන්නේ. හොඳයි. දැන් ඔයාට තියෙන්නේ call a friend අවස්ථාව. ඔයා කාටද කතා කරන්නේ? මම ගන්නවා ඔෂධියක්. එහෙනම් දැන් ඔයාට අවස්ථාව තියෙනවා තප්පර 30ක් ඇතුළත. එයාව සම්බන්ධ කරගෙන ඔයා වෙනුවෙන් සින්දුවක කොටසක් ගායනා කරව ගන්න. Ready? 1 2 3 Dial. අක්කේ මම මේ දැන් මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක ඉන්නේ. මේ ස්පීකර් දාලා තියෙන්නේ. මේ මට චැලෙන්ජ් එකක් තියෙනවා මේ ඔයාලව සින්දුවක කොටසක් ගායනා කරගන්න. සින්දුවක. ඔව් සින්දුවක්. ආහහ කියන්නකෝ. වසන්තේ මල් කැකුණයි. වසන්තේ නරෙල්ලයි. මගේ කෙනේ හර්ෂොල්ලයි. ඔබේ ලිප් කැඩුනිල්ලයි. හරි අනේ තැන්කූ. මේ ඊට පස්සේ මේ තව අහනවා මෙතන ඉන්න අයට දැනගන්න ඕනෙලු ඔයා වෙනුවෙන් මම කරපු ලොකුම දේ මොකක්ද කියලා. ඔයත් එක්ක ඉන්නකම දැනේ වෙන දෙයක් ඇත්තම නැද්ද දැන් මේ ලොකු එතකොට තියෙනවා මේ අන්තිම ප්‍රශ්නේ. මට රුපියල් මිලියනයක් හම්බ වුණොත් ඔයා වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ? හරි. අන්තිම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මට රුපියල් මිලියනයක් හම්බ වුණොත් ඔයා වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ? හරියක් අනිවාර්යෙන්ම ලසන්තකින් සල්ලි ඉල්ලලා දාන්න. හරි අනේ තැන්කූ. මං එනවාට පස්සේ කෝල් එකක් දෙන්නම් අක්කේ. හරි බයි. ඔයා අන්තිමට මැසේජ් කරේ කාටද? අන්තිම
මට මැසේජ් කළේ මම අන්තිමට මම මැසේජ් කළේ නම්බර එකක් අහලා අර මගේ බබාගේ බර්ත්ඩේ එක ඕගනයිස් කරනවා මම මේ ළඟටදී ඉඳන් ඉතින් ඒකට වුමනා කරන කෙනෙක්ට තමයි මැසේජ් කරේ නම්බර එකක් අහලා. ඔයාගේ ෆෝන් එකට ආපු මතක හිටිනම මැසේජ් එක මොකද්ද? මැසේජ් නම් ඉතින් මතක හිටින ඒවා තමයි එන්නේ. එහෙම ඉතින් එකක් කියලා මතකත් නැහනේ. ඔක්කොම ඉතින් මතක හිටින ඒවා තමයි. ඔයාට අන්තිමට මිස් වෙච්ච කෝල් එක කාගෙන්ද? මට අන්තිමට මිස්ුනේ මගේ හස්බන්ඩ්ගේ අම්මගේ කෝල් එකක්. ඔයා කැමතිද ඔයාට ආපු අන්තිම මැසේජ් එක කියවන්න? මට ආපු අන්තිම මැසේජ් එක මං කිව්වේ මේ නම්බර් එකක් මං ඉල්ල ගත්තයි කියලා. ඒක තමයි මට අන්තිමට ආපු මැසේජ් එක. අන්තිමට ආපු සින්දුව මොකද්ද? අන්තිමට ආපු සින්දුව බබාව කැමති සින්දු තමයි. ඉතින් වෙන සින්දු මට අහන්න හම්බ වෙන්නේ නැහැ. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එක බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එකද බලන්නේ? එහෙම ඉතින් මං කාගවත් ෆෝන් බලන්න කැමති නැහැ. ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකද්ද? ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම් කියන්නේ මගේ ෆෝන් නිතරම මාරු වෙනවා. මොකද මගේ බබත් එක්ක මේක මේ ෆෝන් එකත් අරගෙන මාස 6ක්වත් නෑ මං හිතන්නේ. මේකත් දැන් වැඩ කරන්නේ නැති තැනටම ඇවිල්ලා තියෙන්නේ. ස්ක්‍රීන් එක ගිහිල්ලා තියෙන්නේ. මේ බබා නිතරම ෆෝන් කඩනවා. මගේ ෆෝන් එයා කැමති නෑ මගේ ෆෝන් එකට. මන් දන්නේ නෑ ඒකට. සමහරක් විට මම ෆෝන් එක බලනවට එහෙම කැමති නැතුව ඇති. ඉතින් ෆෝන් එක කැඩෙනවා කියන්නේ මට හැමදාම අමතක නොවන සිදුවීම් තමයි ෆෝන් එකත් එක්ක. අද අපිත් එක්ක කෝල් ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඔයාගේ ෆෝන් එකේ දේවල් ඔයාගේ ෆෑන්ස්ලා වෙනුවෙන් අපිත් එක්ක ෂෙයා කරගත්තට ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලටත් බොහොම ස්තුතියි මාව මේ ප්‍රෝග්‍රෑම් එක සඳහා සෙග්මන්ට් එක සඳහා සහභාගී කරගත්තට. ඉතින් මං වගේම ඔයාලා ආදර කරන අයගෙත් ෆෝන් එකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ඕන නම් මේ සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙන්න. ඔයා ආසද ඔයාගේ ෆෝන් එක රුපියල් ලක්ෂයක් දිනාගන්න? ආ ඒ කොහොමද? එහෙනම් කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් වින් කියලා ටයිප් කරලා 3944 SMS එකක් යවන්න. ඊට පස්සේ එයාලා අහන ප්‍රශ්න වලට වින් හිස් තැනක් ඒද බීද සීද කියලා ටයිප් කරලා උත්තර යවන එක විතරයි. වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දුන්නේ ඔයා නම් ඔයාට හම්බ වෙනවා පිරිසු සල්ලි වලින්ම රුපියල් ලක්ෂයක්. ඉතින් මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ පටස් ගාලා වින් කියලා ටයිප් කරලා 3944 SMS එකක් යවන්න. ෂා. ඔව්. ඔයත් මේ දැම්මම ඔයාගේ ෆෝන් එකෙන් වින් කියලා ටයිප් කරලා 3944 SMS කරලා මුදලින් රුපියල් ලක්ෂයක් දිනන්න.